අයිබෝන් කියලා රොබෝලොක YouTube channel එකේ ඔයාලා ඔක්කොම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම මගේ Arduino පිළිබඳ සහ automation පිළිබඳ පාඩම් මාලාව ඔස්සේ මම ඔයාලට ගිය සතියේ ගෙනාවා microprocessor එකක් කියන්නේ මොකද්ද? microcontroller එකක් කියන්නේ මොකද්ද කියලා. ඉතින් microcontroller පාවිච්චි කරලා අපිට ඉදිරිපත් කරලා තියෙනවා Arduino කියන board එක. ඉතින් මම අද ඔයාලට ගෙන ඉන්නේ මෙන්න මේ Arduino Uno කියන board එක පිළිබඳ විස්තරයක්. මේකේ මොනවද තියෙන්නේ? මේකේ මොනවද කරන්න පුළුවන්? කියනක පිළිබඳ විස්තරයක් තමයි අද ඔයාලට ගෙන ඉන්නේ. ඉතින් රැඳීෙන්න මගේ මේ වීඩියෝ එකත් එක්ක. ඉතින් බලමු අපි පාවිච්චි කරන්න ගන්න Arduino වර්ග මොනවද කියලා. ගොඩක් පාවිච්චි කරන Arduino board තුනක් තමයි අද මම මේ ඔයාලට පේන්න මෙතන තියලා තින්නේ. මේකට අපි කියනවා Arduino mini pro board එක. ඊට පස්සේ ගොඩාක්ම කට්ටිය ටෙස්ටිං වලදී ඒගොල්ලෝගේ පරීක්ෂණ යම් කිසි එක්ස්පෙරිමන්ට් වලට පාවිච්චි කරන්නේ මෙන්න මේ Arduino Uno කියන board එක. ඉතින් ටිකක් සංකීර්ණ වැඩවලට පාවිච්චි කරනවා මෙන්න මේ වගේ Arduino Mega කියන බෝඩ් එකක්. ඉතින් විශේෂ වශයෙන්ම මේ බෝඩ් වල තියෙන වෙනස තමයි ඉන්පුට් අවුට්පුට් වල පින් වල තියෙන ප්‍රමාණය. ඒ වගේම මේකේ තියෙන මෙමරි පාවිච්චි කරන්න පුළුවන් මෙමරි ප්‍රමාණය තමයි ගොඩාක්ම තියෙන වෙනස. ඉතින් අද මම මගේ පාඩමින් අදම ගොඩක් මම කතා කරන්නේ අපිට ගොඩක්ම වැදගත් වෙන, ඒ කියන්නේ අපේ පරීක්ෂණ වලට ගොඩක්ම පාවිච්චි කරන ලේසි බෝඩ් එක මෙන්න මේ Arduino Uno කියන බෝඩ් එක. අපි මේ බෝඩ් එක දැනට ඉවත් කරමු. ඉතින් මේ බෝඩ් එක ගත්තොත් ඔයාලට පේනවා ඇති Arduino Uno බෝඩ් එක සාමාන්‍ය Arduino එන්නේ ඉතලි බ්‍රෑන්ඩ් එක යටතේ තමයි Arduino කියන එක එන්නේ. ඉතින් දැන් නම් Arduino වල ක්ලෝන්ස් තියෙනවා, මේ චයිනීස් ක්ලෝන් තියෙනවා. ඉතින් ඔරිජිනල් බෝඩ් එකක් ගත්තොත් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට Arduino ලෝගෝ ප්‍රින්ට් කරලා තියෙනවා. ඒ වගේම මෙතන තියෙනවා ඒගොල්ලොන්ගේ Arduino ඔෆිෂල් වෙබ්සයිට් එක arduino.cc කියලා. ඊට පස්සේ made in italy කියලා ගහලා තියෙනවා. හැබැයි මේ විදිහටම print කරපු Chinese board වර්ගයක් තියෙනවා. මේකේ අනිත් පැත්ත බැලුවොත් අර වගේම මේකේ Uno version එක තියෙනවා R3 කියලා board model එක. ඊට පස්සේ මේකේ ගහලා තියෙනවා open source electronic prototyping platform කියලා. ඒ කියන්නේ අපිට අවශ්‍ය ආකාරයකට මේක program කරගන්න, ඒ වගේම මේ වගේ board එකක් නිෂ්පාදනය කරන්න අයිතිය එතකොට තියෙනවා. ඒ වගේම මෙතන ඔයාලට පේනවා made in italy කියලා ගහලා තිනවා. අර ඉස්සරහ තිබුණා වගේම official website එක තියෙනවා. ඒ ටික තමයි මේකේ බලා ගන්න පුළුවන්. ඉතින් අපි දැන් මේකේ බලමු මොනවද මේ තියෙන parts කියලා. අපිට ප්‍රධාන වශයෙන්ම ගත්තොත් මෙන්න මේ microcontroller එක. ඒ කියන්නේ මේ Arduino එක ගත්තත් අපි project එක ගත්තත් අපේ මේ project එකේ වගේම මේ board එකේ තියෙන හදවත තමයි මෙන්න මේ Arduino microcontroller එක. Arduino එකේ තියෙන microcontroller එක මේකේ Arduino Uno එකේ තියෙන්නේ Atmel 328 කියන microcontroller එක. ඒ වගේම ඊළඟට වැදගත් වෙන එක තමයි මෙන්න මේ USB එක. USB එකෙන් කරන්නේ අපිට පුළුවන් මේක computer connect කරගන්න. ඒ වගේම serial program කරන්න පුළුවන්. serial communication එකට අපි යොදා ගන්න පුළුවන් computer එකත් එක්ක. ඒ වගේම අපේ program එක මේකට upload කරන්නෙත් මේ USB control එක හරහා. ඒ වගේම computer එක අපි plug කරලා තිනකොට මේක power එක සපයන්නෙත් මෙන්න මේ USB එක හරහා. ඒ වගේම මෙතන අපිට පුළුවන් power connector එක බලා ගන්න. අපිට power දෙන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා මේකට. එකක් තමයි අපිට ප්‍රෝග්‍රෑම් කරන වෙලාවට හරි USB කනෙක්ට් කරලා තියෙන වෙලාවට හරි මෙන්න මේ USB port එක හරහා අපිට power දෙන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතන තියෙන 7 volt to 12 volt power connector එකක්. මේකට අපිට 7 ඉඳලා 12 වෙනකම් current එකක් අපිට voltage එකක් දෙන්න පුළුවන්. ඉතින් ඒකෙදි අපිට බලා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් මේ microcontroller එක වැඩ කරන්න 5 volt තමයි use වෙන්නේ. ඉතින් ඒක නිසා මෙතන අපිට බලා ගන්න පුළුවන් 5 volt regulator එකක් තියෙනවා. ඒ වගේම තව ආකාරයක් තියෙනවා මේකට power දෙන්න පුළුවන්. මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති
ෆීමල් කනෙක්ටර් දෙකක් තියෙනවා Vin ග්‍රවුන්් කියලා. ඉතින් මෙන්න මේ පින් දෙක හරහත් අපිට 5 වෝල්ට් දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙන්න මේක සහ මෙන්න මේ USB එක හරහා දෙනවනම් අපිට 5 වෝල්ට් දී යුතුයි. ඊට වැඩිය දෙන්න බෑ. නමුත් මෙන්න මේකේ රෙගුලේටරයක් තියෙන හින්දා අපිට දෙන්න පුළුවන් 7 ඉඳලා 12 වෙනකම් වෝල්ටේජ් එක. ඉතින් ඊළඟට මම කතා කරනවා මෙන්න මේ ඉන්පුට් අවුට්පුට් පින් ගැන. මෙතන තියෙනවා ඩිජිටල් ඉන්පුට් අවුට්පුට් පින් ටික. ඔයාලට බලා ගන්න පුළුවන් බිංදුව ඉඳලා 13 වෙනකම් ලකුණු කරලා තියෙනවා ඩිජිටල් ඉන්පුට් අවුට්පුට්. මේකේ අපිට පුළුවන් ඉන්නයක් විතර 5 වෝල්ට් වෙනකම් 5 වෝල්ට් වෙනකම් දෙන්න. සාමාන්‍යයෙන් අපි 2.5 වලට පල්ලෙහැන් තිනේවා 0 කන්ඩිෂන් එකට ගන්න. ඊට වැඩි වෙනකොට 1 කන්ඩිෂන් එකට ගන්න. ඉන්පුට් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අවුට්පුට් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ අවුට්පුට් එකක් විදිහට පාවිච්චි කරනකොට 0 හෝ 5 වෝල්ට් කියන කන්ඩිෂන් දෙකේ අපිට අවුට්පුට් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතන කාලා දිනවා මේක PWM කියන මේ මාක්ස් ලකුණු කරලා තියෙනවා RPM පොඩි නිකන් සයින් වේව් එකක් වගේ පොඩි මාක්යක් ලකුණු කරලා තියෙනවා. ඒ තියෙන පින් ටික PWM කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ පින් ටිකේ 3 5 සහ 9 10 11 කියන පින්. 3 5 6 සහ 9 10 11 කියන පින් 6 PWM පින් විදිහට තමයි ලකුණු කරලා තියෙන්නේ. ඒක තේරුම තමයි පල්ස් විත් මොඩියුලේෂන්. මම ඒ ගැන වෙනම පාඩමක් කරනවා. දැනට පොඩි දලා අදහසක් ගන්න මම ඔයාලට කියන්නම්. PWM කියන්නේ පල්ස් විත් මොඩියුලේෂන්. ඒ කියන්නේ අපි යම් කිසි කාලයකදී මෙම පින් 6ට කනෙක්ට් කරලා තිනවන නම් මොකක් හරි උපකරණයක් ඒකේ ඔන් ඔෆ් කරන ටයිම් එක අනුව අපිට පුළුවන් ඒකේ ස්පීඩ් එක හරි මොකක් හරි ඒකේ වෝල්ටේජ් එකේ කියන්නේ ස්පීඩ් එක හරි ඒ කියන්නේ අපි බල්බ් එකක් කනෙක්ට් කරලා තිනවනවා ඒකේ දීප්තිය හරි වෙනසක් ඇති කරන්න පුළුවන්. මෝටරයක් හයි කරලා තිනවනවා මෝටරේ ස්පීඩ් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන් PWM එක හරහා. දැනට ඒ ගැන දලා දහසක් ගන්න. ඒ ගැන මම වෙනම පාඩමක් කරනවා. මොකද ඒක කතා කරන්න ඕන මාතෘකා. ඊළඟට මම ඔයාලට මෙන්න මේ බිංදුව සහ එක පින් දෙක ඔයාලට පේනවා ඇති TX සහ RX කියලා ලකුණු කරලා තියෙනවා. TX වලින් එළියට ඊතලයක් මාක් කරලා තියෙනවා. RX වලින් ඇතුළට ඊතලයක් මාක් කරලා තියෙනවා. TX කියන්නේ ට්‍රාන්ස්මිට්. ඒ කියන්නේ මේ බෝඩ් එකෙන් එළියට යම් කිසි දෙයක් ට්‍රාන්ස්මිට් කරනවා. RX කියන්නේ එළියෙන් ඇතුළට රිසීව් කරගන්නවා. ඒ කියන්නේ අපි සීරියල් ප්‍රෝග්‍රෑම් වලින් තමයි මේ පින් දෙක යූස් කරන්නේ. ඒත් එක්ක මම ඔයාලට කියනවා මෙන්න මෙතන තියෙනවා LEDs දෙක TX RX කියලා. ඒ කියන්නේ මේකේ අපි සීරියල් මොකක් හරි කමියුනිකේට් කරනකොට ඒක පෙන්눔 කරන්න තමයි මේ LED දෙක පාවිච්චි වෙන්නේ. ඒ වගේම මම දැන් ඔයාලට කියනවා මෙතන 13 පින් එක අපිට පාවිච්චි කරන්න පුළුවන් මේකට කනෙක්ට් වෙච්ච LED එකක් තියෙනවා. ඒ LED එක අපි පොඩි දෙයක් ටෙස්ටිං කරනකොට අපිට LED එක පාවිච්චි කරන්න පුළුවන්. මෙතන ඔයාලට පේනවා ඇති. මේ LED එක බලා ගන්න පුළුවන් L කියලා. ඒත් එක මෙතන 13 පින් එකට මෙහෙම මෙතන ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. ඊළඟට මම මේ ARF AREF කියන පින් එක දැනට පොඩ්ඩකට තියන්නම්. මම මේ පැත්ත ගැන කතා කරන්න. ඔයාලට බලා ගන්න පුළුවන්. මේකේ analog in කියලා පින් 6ක් mark කරලා තියෙනවා. A0 to A5 කියලා. මේ analog pin අපිට normal input output විදිහට ගන්න පුළුවන්. ඊට අමතරව මේ analog in විදිහට ගන්න පුළුවන්. මොකද්ද මේ analog in කියන්නේ? අපිට පුළුවන් එළියෙන් යම්කිසි sensor එකක්, ඒ කියන්නේ මොනවා හරි අපි හිතමු උෂ්ණත්වය හරි මොකක් හරි ඒ වගේ දෙයක් sense කරනවා කියලා. ඒ sense කරන value එක ගන්න නම් මෙන්න මේ analog in එකට දෙන්න ඕන. අපිට සාමාන්‍ය මේක ගන්න පුළුවන් 0 to 5 volt වෙනකම් variable input එකක් අපිට මේක ගන්න පුළුවන්. අපිට ඒ කියන්නේ සාමාන්‍ය මොනවා හරි උෂ්ණත්වය කී ඉඳලා කීයට වෙනස් වෙනවද කියලා, අන්න ඒ වගේ value එකක් මොකක් හරි මේකෙන් read කරගන්න පුළුවන්.
ඉතින් යම් කිසි රෙෆරන්ස් එකකට අනුව, ඒ කියන්නේ අපි දීලා තියෙන යම් කිසි වෝල්ටේජ් රෙෆරන්ස් එකකට අනුව මේක චෙක් කරනවා නම් මෙන්න මේ මම අර කලින් කියපු AREF කියන රෙෆරන්ස් පින් එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ ගැනත් මම වෙනම පාඩමකින් කියලා දෙන්න. ඊට පස්සේ මෙන්න මේ පැති තියෙනවා power use කරන power pin ටික. මේ අපිට Vin සහ මේ ground එක ගැන අපි කතා කරා. ඊට පස්සේ අපිට සාමාන්‍යයෙන් ground එකක් අවශ්‍ය නම් මේ ground එක ගන්න පුළුවන්. ඊට පස්සේ එළියට 5 volt අවශ්‍ය නම් මෙම 5 volt pin එකෙන් ගන්න පුළුවන්. ඊළඟට මෙන්න 3.3 voltage එකක් ගන්න ඕන නම් මේකෙන් ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ reset කියන pin එක ground කරොත් අපිට මේම බෝඩ් එකේ තියෙන ප්‍රෝග්‍රෑම් එක රීසෙට් නැවත මුලට අරගන්න පුළුවන්. ඒ වගේම ඊළඟට මම කතා කරන්නම් මෙන්න මේ මෙතනක් තියෙනවා රීසෙට් කියලා බටන් එකක්. අපිට අර මෙතන මේ රීසෙට් එක ග්‍රවුන්ඩ් කරනවා වගේ මෙන්න මේ පින් මේ බටන් එක ඔබලා අපිට ප්‍රෝග්‍රෑම් එක සමහර වෙලාවට ඉන්ස්ට්‍රක් වෙන වෙලාවල් තියෙනවා. ඒ වගේ වෙලාවට මේක ඔබලා ඒ ප්‍රෝග්‍රෑම් එක නැවත මුලට ගන්න පුළුවන්. ඒ වගේම වැදගත් මාතෘකාවක් තව වැදගත් දෙයක් කියන්න තියෙනවා. මෙන්න මේ මයික්‍රෝ කන්ට්‍රෝලරක වැඩ කරන්න ක්ලොක් එකක් දෙන්න ඕනේ. ක්ලොක් ස්පීඩ් එකකට අනුව තමයි මෙන්න මේ මයික්‍රෝ කන්ට්‍රෝලරක වැඩ කරන්නේ. එහෙම ක්ලොක් ස්පීඩ් එක ලබා දෙන්න අපි පාවිච්චි කරනවා මෙන්න මේ 16 MHz ක්‍රිස්ටල් එක. ඒ කියන්නේ මෙන්න මේ ක්‍රිස්ටල් එකෙන් තමයි එම අවශ්‍ය ක්ලොක් එකට අවශ්‍ය හර්ට්ස් එක, ඒ කියන්නේ සංඛ්‍යාත ලබා දෙන්න. ඊළඟට ඔයාලට පේනවා මෙන්න මෙතන තව පොඩි චිප් එකක් තියෙනවා, ඇට්මෙල් චිප් එකක්. මේක තමයි සීරියල් data communication කරනකොට, හරි මේකට ප්‍රෝග්‍රෑම් එක අප්ලෝඩ් කරනකොට සීරියල් communication එකට මෙන්න USB එක හරහා එන සීරියල් communication එක control එකක් විදිහට පාවිච්චි වෙන්නේ මෙන්න මේ චිප් එක. ඊට පස්සේ මේක power on වුණාම මෙන්න මේ power LED එක පත්තු වෙනවා. පවේ තියනවා කියලා කියන්න මෙම බෝඩ් එකට. ඊළඟට මෙන්න මේ ICSP පින්, ඒ කියන්නේ පින් 6ක් තියෙනවා ICSP වලට. මේ වගේ දෙකක් තියෙනවා වුණ බෝඩ් එකේ. මෙම ICSP පාවිච්චි වෙනවා යම් කිසි මෙම චිප් එකක් හෝ මොකක් හරි දැන් අපිට ගලව ගන්න අවශ්‍ය නැති එකෝ එක මේ SMD චිප් එකක් වෙන්න පුළුවන්. ඒක ප්‍රෝග්‍රෑම් කරගන්න මෙම පින් 6 කනෙක්ට් කරලා සීරියල් data ප්‍රෝග්‍රෑම් කරගන්න පුළුවන්. තව චිප් එකකට ප්‍රෝග්‍රෑම් කරගන්නවා නම් අපිට මෙන්න මේ පින් 6 තමයි පාවිච්චි වෙන්නේ. in circuit serial programmer කියන පින් එක connector එක. ඊට පස්සේ මම කතා කරන්නම් මෙන්න මේ ඌන බෝඩ් එකේ memory එක ගැන. මේකේ සාමාන්‍යයෙන් 32 KB flash memory එකක් තියෙනවා. ඒකෙන් අපිට 0.5 KB වගේ use වෙනවා bootloader එකට. මේ ගැන මම වෙනම පස්සේ නැවතත් කතා කරන්නම් මොකද මේ bootloader එක කියන්නේ, flash memory එක කියන්නේ මොකද්ද. ඒ ගැන මම වෙනම මාතෘකාවෙන් කතා කරන්න. දැනට මම මේ බෝඩ් එකේ තියෙන දේවල් කතා කරන්න. ඊළඟට 2 KB SRAM එකක් තියෙනවා. EEPROM එකක් තියෙනවා 1 KB වගේ. ඒ වගේ තමයි තියෙන්නේ. ඊළඟට මම මේ කියන්න සාමාන්‍යයෙන් ඉන්පුට් අවුට්පුට් පින් එක දරා ගන්න පුළුවන් කරන්ට් එක තමයි 14 mA වගේ. 3.3 volt පින් එකට නම් සාමාන්‍ය 15 mA වගේ දරා ගන්න පුළුවන්. මෙම බෝඩ් එකේ මෙම මයික්‍රෝ කන්ට්‍රෝලර් වැඩ කරන්නේ 5 volt වලින්. ඉතින් සාමාන්‍ය මේකේ තියෙන memory එකෙන් සාමාන්‍ය ගොඩක් ලොකු වැඩක් අපිට ගන්න පුළුවන්. ඇත්තටම මෙම බෝඩ් එක ගොඩක් කටිය සාමාන්‍ය පොඩි රොබෝලා පොඩි ඒ වගේ දේවල් වලට තමයි පාවිච්චි කරන්නේ. ඒත් එක්කම මේකෙන් පුළුවන් CNC පොඩි CNC එකක් උනත් ඔපරේට් කරගන්න. ඒ වගේම ගොඩක් අපි සෙන්සර්ස් පාවිච්චි කරලා යම් කිසි වැදගත් ඩේටාස් ලබා ගන්න, සාමාන්‍ය පොඩි මැෂින් එකකට මොනවා හරි ඔටෝමේෂන් පාට් එකක් කරගන්න. මේක ගොඩක් වටින බෝඩ් එකක්. මේක එච්චරම ලොකු ගාණක් වෙන්නේ නැහැ. දැන් සාමාන්‍ය eBay එකේ මගේ නම් ගෙන්න ගන්න පුළුවන්
පන්සීයත් හයිසියත් අතර වගේ ගානකට. ඒ වගේම දැන් ලංකාවෙත් ඔන්ලයින් ෂොපින් වෙබ්සයිට් ගොඩක් තියෙනවා. මම මේක ගෙන ගත්තේ සෙනික්ස් කියන ආයතනින්. මේකත් හොඳයි බෝඩ් එක, ආඩිනෝ ඌනෝ ඔරිජිනල් බෝඩ් එක. ඒකන තමයි අද කතා කරන්න තියෙන්නේ. ඔයාලා මේකෙන් කරලා මොනවහරි එක්ස්පෙරිමන්ට් කරලා තියෙනවා, මේකේ යම් කිසි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන් මගේ වීඩියෝ එක පල්ලෙහැන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මෙම වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම්, ඔයාලට ලොකු දෙයක් ලැබුණා කියලා හිතෙනවා නම්, දැනගත්තා කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන් වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපේ වීඩියෝස් ලබා ගන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේ පල්ලෙහා තියෙන පොඩි බෙල් එක ලකුණක්, ඒක ක්ලික් කරලා මම කරන මම දාන වීඩියෝස් ලබා ගන්න පුළුවන් වට නොටිෆිකේෂන්ස් එකක් එනවා. ඒ වගේම Facebook එකේ මාව ලයික් කරන්න, අනිත් අයට ෂෙයා කරන්න. ඉතින් අදට මම ගිහිල්ලා එන්න. වාර් සුබ දවසක්.